Zombie apocalypse. Hello, yaluni. Hola, sadrim. Biliganno magi YouTube channel lekete. Adhumamo althika kathagaranna balaporuthu enne. Martin kumisinga mathagena. Ithin oyala magi channel lekete aluth kirinna. Oyala thiyena subscribe button ekak obanna. E wageema me video ekak hondai kiyala hithena nam like karanna. Comment ekak daagena yannat amathak karanne pa. Martin Wickremesinghe mahata 1989 මැයි මාස 29 වන දින Martin Wickremesinghe මහතා උපත ලැබුවා කොග්ගල මලල්ලගම ළමා හේ වගේ දොන් බස්තියන් වික්‍රමසිංහ මොහුගේ පියාවන අතර මාගොල්ලේ බලපිටියේ ලියනගේ නොච්චියාමි මව වූවාය 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් අකුරු ඉගෙනීම මුලින් කළ අතර 1989 දී ගමේ පන්සලින් ඉගෙනුම ලැබුවා ඉන්පසු ඔහු 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුළත් වුණා 1902 වන විට පියාගේ අභාවයත් සමග ආර්ථික අපහසුකම් වැඩිවීම නිසා පාසලෙන් අත්සී හොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල පාලි සංස්කෘත භාෂාව ඉගෙන ගත්තා මේ කාලය තුලදී බාලෝපදේශය නැමැති එතුමාගේ පළමු ග්‍රන්ථය පළ කෙරුණා 1904 දී නැවත අහංගම සිංහල පාසලට ගිය ඔහු 1906 දී නැවතත් පාසලින් අස්වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාවක් සිදු කරා මාටින් වික්‍රමසිංහයන් 1914 දී ලීලා නැමැති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත් වුණා මොහු ලක්මින දිනමින හා සිළුමින පුවත්පත්වල කර්තෘ තනතුර හෙබුවා වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා කෙටි කතා විද්‍යාත්මක කතා සතුන් පිළිබඳ අධ්‍යාපනය විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යනවා එහෙත් ඔහුව වඩාත් ප්‍රකට වූයේ නවකතා කරුවෙකු ලෙසයි සිංහල කතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාටින් වික්‍රමසිංහ මහතා හැඳින්වෙනවා මොහු එසේ හඳුන්වන්නට හේතු වූයේ 1944 දී පළ වූ ගම්පෙරළියේ නවකතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍ය වෙනස් මගකට යොමු කිරීම නිසායි නවකතාවක අඩංගු විය යුතු සියලු කලාත්මක අංගයන්ද සාර්ථක චරිත නිරූපණයන්ද පුළුල් සමාජ දෘෂ්ටියක් සහිත යථාර්ථවාදී රීතියක්ද ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණා ඉන්පසු තුන් නෑදුණු කතාව සම්පූර්ණ කරමින් යුගාන්තය සහ කලියුගය යන නවකතා බිහි වුණා 1956 දී පළ කරන ලද විරාගයේ නවකතාව වික්‍රමසිංහයන්ගේ කලාත්මක නවකතාව හැටියට විචාරකයන්ගේ රසිකයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා මාටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති 4ක්ද ජීව විද්‍යා කෘති 6ක්ද අතිරේක කියවීම් පොත් 4ක්ද නවකතා 14ක්ද කෙටි කතා 11ක්ද නාට්‍ය 4ක්ද විචාර ග්‍රන්ථ 23ක්ද ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍ය පෝෂණය කිරීමේලා දායද කර තිබෙනවා මේ තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා ලියු ග්‍රන්ථ සියල්ලම ඉතින් යාළුවනේ මාටින් වික්‍රමසිංහ මහතාගෙන බොඩක් දොරතුරු ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.